තමයි. මහා රහතන් වහන්සේ ඒ දැන් මේ අපේ මේ චක්‍රාවාටේ ඉඳලා වෙන චක්‍රාවාටේ ගුණ ඒ දෙවි කෙනෙකුට යන්න පුළුවන්ද ඒ ධර්මයේ තියෙනවනේ. දැන් මෙහෙමයි. මේ මෙතන ඉන්නවනේ දැන් මේ මේ පිරිසක් විශාල පිරිසක්. ඔය සියලු පිරිස මේ චක්‍රාවාටේ විතරක් නෙමෙයි ඉපදිලා ජීවත් වුනේ. මේ දස දහසක් සක්වල ඔබ ඉපදිලා ඔබ ජීවත් වෙලා එතනත් ඔබ කාලවිල ඇඳලා හොඳට ඉඳලා ආයි ඇහිලා තියෙන්නේ මෙතෙන්ට. ඒක නිසා මේ චක්‍රාවාටයක ඉඳන් චක්‍රාවාටයකට යනවා නිවන් දකිනා ජාති දක්වා. මේ චක්‍රාවාටේ මේ මිහිතලේ කවදා හරි ලෝක විනාශයක් වෙනවා. ලෝක විනාශ වෙනකොට ඔබට ඉන්න පුළුවන්ද? බෑ. බෑ. ඔබ නිවන් දැක්කේ නැත්නම් ඔබගේ අර මනෝමේකය මැරෙන්නේ නැහැ. නිවන් දැක්කේ නැත්නම් මනෝමේකය තියෙනවා. මනෝමේකය තියෙනවනම් කොහේ හරි ගිහිල්ලා වෙන චක්‍රාවාටයක කූඩුවක් හදාගෙන එතනත් ජීවත් වෙනවා. එතනත් සැප හොයනවා. එතනත් දුක් විඳිනවා. එතනත් කාර ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධ ධම්ම මරණ ධම්ම හදා හදා ජීවත් වෙනවා. ඒක නිසා හිතන්න එපා මේ එකම චක්‍රාවාටයයි ඔබ ඉපදුනෙත් ඔබ ජීවත් වෙන්නෙත් මෙතනයි කියලා. ඔබ අතීතයේ ඔබගේ අතීතයේ බලාගෙන ගියොත් එක්කෙනෙකුගේ ඔබ දස දහසක් සක්වල ඉපදිලා තියෙනවා. ඒ තැන්වලත් ඔය කරපු වැඩේමයි කරලා තියෙන්නේ. ඔය අද මෙතෙක් කල් කරපු වැරදි වැඩමයි කරලා තියෙන රාගය ද්වේෂය මෝහය පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒකයි නිවන් නැත්තේ. ඒ සෝනල් මේ එතකොට ඒ බුද්ධ ශක්තිය නැති වෙනවද ස්වාමීන් වහන්සේ මේ පෘථිවි? බුද්ධ ශක්තිය මේ චක්‍රාවාටේ තියෙනවා. බුද්ධ ශක්තියත් මේ චක්‍රාවාටේ මිනිස්සු නැති වුණ කාලෙක බුද්ධ ශක්තිය ඉතුරු වෙන්නේ නැහැ, වැඩක් නැහැ. ලෝක විනාශයක් වුණ ගමන් මොකද වෙන්නේ? මිනිස්සු නැහැ. මිනිස්සු නැති තැනක බුද්ධ ශක්තිය තියෙන ඉතුරු වෙන්න විදිහක් නැහැ. ඒව අන්තර්ධානය වෙනවා. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී